ඉතින් ආයුබෝවන් ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා අපේ ලෝකය මේ වෙනකොටත් ඉතා දරුණු වසංගත තත්වයකට මුහුණ දීලා තියෙනවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවත් ඒ වසංගත තත්වයට මුහුණ දීලා තිබෙනවා. සහ මේ වසංගත තත්වයෙන් ජීවිත දහස් ගාණක් නැති වෙලා තියෙනවා. ඉතින් ඔයගලන්ට දැන්ටමත් පොඩි දෙයක් ඉතුරුලා තියෙනවා මේ වෙනුවෙන් කරන්න. ඒ තමා සෞඛ්‍යංශ සහ ආරක්ෂක අංශ වලින් දෙන නීති පිළිපදින්න ඕනේ අකුරට. කර්ෆියු දාලා තියෙන වෙලාවට, ඒ කියන්නේ ඇඳිරි නීති දාලා තියෙන වෙලාවට ගෙදරින් එළියට බහින්න එපා. කිසියම් හෝ හේතුවකට වුණත් පොඩි අම්මෝ කැස්සක් හෝ හෙම්බිරිස්සාවක් තිබෙනවා නම් අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගෙන ඒවට ප්‍රතිකාර ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වසංගත තත්ත්වයේ ඉවර වෙනකන් ඔයගොල්ලෝ ගෙදරට වෙලා ඉන්න. ඉතින් ඕක තමයි මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් එහෙනම් stay home, stay safe. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මේ විදිහට ලෝක ඇතුළත දින තත්ත ගැන කාටවත් ගියලින් එළියට වහින්න බෑ කොහෙවත් යන්න බෑ ක්වොරන්ටයින්ද මොකද්ද කියලා හැමෝම ගැලවලට වෙලා ඉන්නවා ඉතින් මේක සයන් ක්‍රිටිකල් තත්ත්වයක් මේ විදිහට සයන් පිරිසම් වැඩිලා තියෙනවා මේක මුළු ලෝකෙට වගේම තමයි මේ ලංකාවටත් මේක බලපාලා තියෙන්නේ ලංකා කට්ටියට කොහෙවත් ගැලවලින් එළියට යන්න බෑ අමුකුත් කරන්න බෑ ගැලවලින් වෙලා හිර වෙලා ෆිල්ම් බල බල කකා විවි ගෙදරටලා ඉන්න. ඉතින් හොඳයි. ඒක හොඳයි. කියන්න තියන්නේ ගෙයල් වලට වෙලා ඉන්න කොහෙවත් යන්න එපා. තව මාසයක් දෙකක් යද්දී එහෙම නැත්නම් තව ටික කාලයක් යද්දී වෙලා කියන්න බෑ එහෙම කොහොම වෙයිද කියලා. කවදා හරි මේක ඇරලා යයි එතකන් ගෙයල් වලට වෙලා ඉන්න කියලා තමයි කියන්න තියන්නේ. ඉතින් තාරකත් තමයි කියන්න ඕනේ. දැන් ඔයාලට මම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න දෙනවා නම් මේක පට්ටම කාලයක්. සුපිරිම කාලය කියන්නේ මුකුත්ම ඩිස්ට්‍රැක්ෂන් නැහැ ඔයාලගේ ඔළුවට කොහෙන්වත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ මෙහෙම කරන්න එපා නම් මනම් ගිය කිය. ගෙදරටලා ඉන්න ටිකේ ඔයාලට මොන හරි කරන්න දෙනවා නම් දෙයක් කරන්න ඉගෙනගෙන මේ කාලේ ෂෙප් එකේ ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් thank you කුෂාන් මේ වීඩියෝ ගන්න කිව්වට කට්ටියත් එක්කම එකට මේක ඉන්න ඔක්කොම කට්ටිය බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේ කොරෝනා වෛරසයේ අපි පරාජය කිරීමට නම් අපි කල යුත්තේ අපේ බලධාරීන්ට උපරිම සහයෝගය දෙන එක. නැතුව මෙතන ජාතිභේද අවුස්සලා මිනිහ පුච්චන එක මිනිහ වල්ලන එකවත් නෙවෙයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ වෛරස් එක කොහොමද අපේ රටෙන් ඉවත් කරන්න කියන එක. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගෙන් මම ඉල්ලන්නේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉඳලා අපේ බලධාරීන්ට උපරිම සහයෝගය දෙන්න. ජාතිභේද අවුස්සලා මේ ප්‍රශ්නේ වෙනත් අතකට හරවලා රටම ව්‍යාකූල කරවන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න stay home and stay safe. ජය වේවා. පොඩි කැමරාස් නේ පොඩි ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ. අර බෝඩ් ගහලා සෝෂල් මීඩියා වල දාලා කාලයක් එක ට්‍රෙන්ඩින් වෙන්න ගිහිල්ලා ඒවනට චා වුණා. දැන් කුෂාන්ලා පොඩි වැඩක් පටන් ගත්ත වීඩියෝ එකක් දාන්න. අර බෝඩ් එකට වෙච්ච දේ මේකට වෙයි දන්නේ. කියන්න තියෙන පණ වීඩියෝ සරලයි. තප්පර 20ක් හොඳට අද්ද ගෝද ගන්න පෑයකට සැරයක්. ගෙදර ඉන්නවා කියලා නාන්න නැතුව ඉන්නවා. හොඳට සබන් ගාලා නාගන්න වර්ක් ෆ්‍රම් හෝම් කිව්වට ජංගිය පිටින් වැඩ කරන්න එපා එනම් ඇඳගෙන වැඩ කරන්න නිකන් රෝග ලක්ෂණ තියෙනවනම් ඒ අදාළ අංශ දැනුවත් කරන්න එතකොට අර ස්ටේ ඇට් හෝම් අදාළ වෙන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්න මගේ රට සුවපත් වේවා කියලා කියන්නේ තියෙනවා මුළු රටම මේ වෙලාවේ කොරෝනා අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම කොරෝනා කියන වෛරස් එක හින්දා ප්‍රශ්න රසකට මුහුණ දීලා තියෙනවා ආර්ථික වශයෙන්ුත් හැම අතින්ම වැටලා තියෙනවා ඉතින් මේ වෙලාවේ අපි රටක් විදිහට මේකෙන් ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ එකම එක දෙයයි මේ වෙලාවේ රජයේ වැඩ කටයුත්තට අපි සහයෝගය දක්වන්න ඕන ස්ටේ හෝම් ස්ටේ සේෆ් කියලා කියන්නේ එකයි අපි මේ වැඩපිළිවෙලට සහයෝගය දක්වලා ඉක්වන්ටම මේ කොරෝනා රකුසව මේ රටින් මේ ලෝකෙ තුරන් කරලා දාන්න ඕන ඉතින් මේ වෙලාවේ ජාතිභේද අවුස්සගෙන ගොන් ආතල් ගන්න ටයිම් එකක් නෙවෙයි මේ වෙලාවේ රට වෙනුවෙන් රට ගැන හිතලා තම තමන්ගේ ආරක්ෂාව අනිත් අය ආරක්ෂාව තමන් ආදරය කරන අයගේ ආරක්ෂාව ගැන හිතලා මේ වෙලාවේ හැමෝම රටේ නීති රවණත වෙන්න එහෙම නැත්නම් අපිට ඉස්සරහට ප්‍රශ්න රසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් thank you. හැමෝටම ඉතින් මේ වෙලාවේ විදේශගත වෙලා නැවතත් අපේ කුංචි මව්කමට යන ඔයාල හැමෝගෙම ගොඩක් ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපේ රජය ශ්‍රීවිධ හමුදාවත් එකතු වෙලා ක්‍රියාත්මක කරලා තියෙන නිරෝධායන වැඩ කටයුතු වලට ඔයාලගේ සහයෝගය උපරිමම ලබා දෙන්නේ කියලා. එයාලා ඒ දේවල් කරන්නේ අපිවත් අපේ පවුලේ අයවත් අපේ අවචින්න අයවත් මේ කොරෝනා රෝගයෙන් මුදව ගන්න. ඉතින් ඒකට අපේ සහයෝගය එයාලට උපරිමම අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපේ පුංචි ලංකාව අපිට මේ කොරෝනා රෝගයෙන් මුදව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හැමෝගෙම ගොඩක් ගොඩක් ආදරෙන් ඉල්ලා සිටින ඒ වැඩ කටයුතු මගහරින්නපා. ඒ වගේම ඇස්සලා ඉන්න හදන්නපා. ඒවට ඔයාලගේ සහයෝගය ලබා දෙන්න කියලා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට ගිහින් හැමෝටම තුන්වන්ගේ සරණ. හෙලෝ.
මම දිනෝ බ්ලොග්ස් ලංකාව කියන්නේ පුංචි රටක් ලංකාව ඉතිහාසය ගත්තාම ලංකාව ගොඩක් අභියෝග වලට මුහුණ දුන්න රටක්. ඉතින් මේ වෙලාවේ ලංකාව විතරක් නෙමෙයි රටවල් ගානක් කොරෝනා භීෂණයට මුහුණ දෙමින් පවතිනවා. මම ඔයාලගෙන් ඉල්ලන්නේ එකම එක පුංචි ඉල්ලීමයි මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න අත්‍යවශ්‍ය කාරණයකට පමණක් එළියට යන්න ඒ අනිවාර්යෙන් යනවා නම් මාස්ක් එකක් පළඳින්න අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතන්න. ඒක නිසා කොහේ හරි ගියාම සෙනඟ ගොඩක් ගැසෙන තැනක නම් අනිවාර්යෙන් මීටරයක් දුරින් තියාගන්න තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න. ආරක්ෂක අංශ දෙනේ නීති හරියට පිළිපැදගෙන පරිස්සමින් ඉන්න. ඔයාල හැමෝටම උත්සාහ. මිලියනයකට වඩා ආසන්න ප්‍රමාණයක් මේ රෝගයට ගොදුරු වෙද්දී ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ රෝගේ මිය යද්දී අපි තාමත් අපේ පවුල් කට්ටියත් එක්ක සුරක්ෂිතව ඉන්නවා. ඉතින් අපිට මේ හම්බලා තියෙන මිනිස් ජීවිතය හරියට නිකන් කන කැස් බෑවා විය සිදුරි අහස බලනවා වගේ දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ හම්බලා තියෙන මේ වටිනා අවස්ථාව, ඒ කියන්නේ මේ මිනිස් ජීවිතය අර්ථවත් ලෙස මේ කාලේ ගෙවලා හරියට අපේ රජය විසින් දෙන ඒ නියෝග පිළිපැදලා මේ වසංග තත්ත්වයෙන් අපි කොහොම හරි මේක පරදාලා අපි ඉදිරියට යමු. ඉතින් එච්චරම මට කියන්න තියෙන්නේ මම හෂාන් බ්ලොග්ස්. මේ වෙනකොට කොරෝනා ඉඳ මුළු ලෝකෙම එකම තැනකන අපරලා ඉන්නවා. සෑහෙන මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. මුළු ලෝකෙම අසරණ වෙලා කිව්වොත් හරියටම හරි. කොරෝනා ව්‍යාප්තිය නතර කරනවා නම් රජයෙන් දෙන පිළිවෙත් ඔක්කොම පිළිපදින්න වෙනවා. නැතුව නම් අපිට මේක පරද්දන්න බෑ. හැමෝම අපි එකට කියන්නේ අපි හිතින් එකට හිටියොත්, ඒ කියන්නේ මීටරයක් දුරින් ගතින් නෙමෙයි, හරිද? හිතින් එකට හිටියොත් අපිට පුළුවන් මේක පරද්දන්න. ගතින් එකට ඉන්න යන්න එපා. මොකද කොරෝනා ඒ භයානක තත්ත්වෙ නිසා. ව්‍යාප්ත වෙනකන් ඉන්න එපා, වැඩි වෙනකන් ඉන්න එපා. මොනාරි අසනීපයක් මක් කර තියනවා නම් ටග් ගාලා කෝල් කරලා ඔයාලා යොව කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි. මුළු ලෝකෙම සෞඛ්‍ය තර්ජනයක ලක් වෙලා තියෙන වෙලාවේ ශ්‍රී ලංකාවාසී අපි එකමුතු වෙලා යම් කිසි ජයග්‍රහණ ලබා ගන්න තියෙනවා. ඒ ජයග්‍රහණය තවදුරටත් සාර්ථක කරගන්න හැමෝම එකතු වෙලා සහය දෙන්න කියලා ඉල්ලාස ඉන්නවා. මේ වෙනකොට ගෙවල් වලට ආසන්නලා ඉන්න තමන්ගේ යාළුවන්, තමන්ගේ සහෝදරයන්, ඒ වගේම ජාති මිත්‍රාදී මේ හැමෝටම පුංචි SMS එකක් හරි කෝල් එකක් හරි දීලා පොඩ්ඩක් අහලා බලන්න. ඒක ඒගොල්ලන්ට ලොකු ශක්තියක් වේ මේ වෙලාවේ. අපි ලැබූ ජයග්‍රහණය අපගේ ආරක්ෂා අංශ වගේම අපේ සෞඛ්‍ය අංශ, ඒ වගේම අපගේ වෛද්‍ය ක්ෂේත්‍රය, ඉතින් ඒ වගේම අපි ජනාධිපතිතුමා ඇතුළු හැම කෙනෙක්ම මතක් කරනවා ඒ මහත්තුරු එකතු වෙලා තමයි මේ ජයග්‍රහණය අපේ රට අරන් ආවේ. ඉතින් අපි ඒකට සහය දක්වන අපේ කැන්තින ගෙදර ඉඳන් සහය දක්වන පිටරයි. ඉතින් අනිවාර්යයෙන්ම මගේ යාළුවෝ ඉල්ලා සිටින්නේ අපි ගෙදරටලා ඉඳලා ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපැදලා අපි රටට වැඩදායි පුද්ගලයෙක් කියන මේ වෙලාවේ අපිට රජයෙන් දීලා තියෙන ඒ හැම පිළිවෙතක්ම අනුගමනය කරන්න, තමන් ආරක්ෂාවෙන් තමන්ගේ ආදරණීයන් ගැන හොයලා බලන්න. හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැලෝ, අපි ස්ටේජ් ටයිම් වලින් අද අපි ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න. මේ අපි මුළු ලෝකෙම මුහුණ දීලා තියෙන ලොකු බරපතල ව්‍යසනයකට මේක තමයි ඔයාලගේ ජීවිතේ ලැබිලා තියෙන ලොකුම අවස්ථාව, වගේ ජීවිතේ කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගය කරන්න අවස්ථාව. ඔයා වෙනුවෙන් ඔගේ දෙමෝපිය වෙනුවෙන්, ඔගේ දරුවන් වෙනුවෙන්, ඔගේ සම්පූර්ණව පිළිඳ වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන්. ආරක්ෂාවම විතර අයාලව ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕන එකම දේ අපි රජ විසින් නිකුත් කරන සියලුම සෞඛ්‍ය උපදෙස් ඒ විදිහටම පිළිපදින්න, එළියට යන එක අවම කරගන්න, යනවා නම් ඔයාලා මාස්ක් එකක් පළඳින්න, ග්ලව්ස් දාන්න, කරන්න ඕන සෞඛ්‍ය උපදෙස් ඒ විදිහටම පිළිපදින්න. අද ඔයා රැකුණොත් විතරයි අනිත් අය ආරක්ෂා කරගන්න පුළුවන්. කොයිම අවස්ථාවක හෝ ඒ වගේ රෝග ලක්ෂණයක් ඔබගේ පවුලට හෝ කිසියම් කෙනෙකුට දැනෙනවා නම් දෙපාරක් හිතන්න එපා. සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න නිරෝධායනයට යොමු වෙන්න. ඒක ඔයාලා හැමෝටම කරන දෙයක්. ලැජ්ජ වෙන්න එපා කොයිම වෙලාවකවත් ඒ දේ කරන්න. මොකද මේක අපි අපචාරය ගිහිලා කරන හෝ ලබා ගන්න දෙයක් නෙවෙයි. ලැජ්ජ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒත් අපි හැමෝටම ලැබෙන්න පුළුවන්, අද වාට වෙන්න පුළුවන්, හෙට අපිට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ පවුලක් හෝ ඒ වගේ කිසියම් පුද්ගලයෙක් ඉන්නවනම් ඔබත් ඔයාලගේ කිසිම වැරදි දෙයකින් වැරදි හැකින් බලන්න එපා යාලා දිහා. ඉතින් යාලව මානසිකව වටන්න එපා කොයිම වෙලාවකත්. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මේ වෙලාවේ ආදරේ, කරුණාව, මොන ආගමක වුණත්, බුද්ධ ආගම, කතෝලික, මුස්ලිම් හෝ දෙමළ, අපි හැමෝගෙම තියෙන ඕනේ මේ අවස්ථාවේ කරුණාව, ආදරේ, දයාව, පරිත්‍යාගය විතරයි.
මේ හැමදේම එකට කරගෙන අපි හැමෝම ශක්තිවන්තව මේකට මුහුණ දෙමු. ඔයාල හැමෝටම පුදු සරණයි. Stay home guys. Stay fit, stay confident. God bless you all. Take care.